මේ සුවිශේෂී වූ කාර්යය සාර්ථක කරගන්නට චිරාත් කාලයක් පුරාවට පවත්වාගෙන ලබන සම්ප්‍රදායට ගරු කරමින් මංගල පහන්සිල පහන් කරන්නටයි මේ අපගේ සූදානම. සිද්ධ කරන්නටයි මේ අපගේ සූදානම. ඒ මේ සම්මානයට පාත්‍ර වුණු කරුණී නම් කතාව පිළිබඳ සිදු කරන කතිකාව. මා තවත් යමක් කිව යුතුයි. උපනන්ද වැලිකර ගුරුතුමාණන් පිළිබඳව එතුමන් වසර 34ක පමණ කාලයක සිට ග්‍රන්ථකරණයට පිවිසලා හිටියි. ඔහුගේ පළමු ස්වයං චරිතාපදාන කතාවක් හැටියට ලියු තාත්තාගේ පරපුර හෙවත් කොළණියේ නෑයෝ අද සමාජ විද්‍යාව හදාරන විශ්වවිද්‍යාල සියල්ලකගේම අතිරේක කියවීම් පොතක් හැටියට නිර්දේශ වෙලා තියෙනවා. මේ අපේ පොඩි කාලේ මහපොළවේ දහදිය වැගිරු අපේ සිහල තාත්තා ගැන ලියු සමාජ සංස්කෘතික දායාදය. දැනෙන හදවත ගැහෙන වැඩසටහනක් බවට පත් වෙනවා අද දවසේ මේ වැඩසටහන මට. මොකද ජීවිතේ අපි යම් තැනකට එනකොට අර නැගපු ඉනිමඟ ඉතාම හොඳින් මතක තබා ගන්න ඕනේ. ඒ මතක තබා ගැනීම තුළ තමයි අපේ අනාගතය සාර්ථක වෙන්නේ සහ ආලෝකමත් වෙන්නේ. ඉතින් මේ නගර ශාලාව මගේ අතීතයේ මට පෙළහර පාන්න තිබුණු තැනක් නොවෙයි. ඒ පෙළහර අපි පෑවේ අග්‍රබෝධි මහාවිද්‍යාලයේ පමණයි. අපට පුංචි වේදිකාවක් තිබුණේ. මම කැමති පොඩ්ඩක් මේ කරුණ එක්කම අතීතයට යන්න. මොකද කරුණේ නවකතාව පුරාම මම මගේ ජීවිතේ අත්දැක්කා. ඒ වගේම කොළණියේ නෑයෝ තුල අදටත් මම කොළඹ පාසල් වලට ගිහිල්ලා පාසල් දරුවන්ට සංනිවේදනය පිළිබඳ උගන්වනකොට සමහරු ඇවිල්ලා මගෙන් අහනවා, ගුරුවරුත් අහනවා, දරුවනුත් අහනවා, වසන්ති මිස් කොහෙටද ඉස්කෝලේ ගියේ කියලා. අදටත් මට මතකට එන්නේ මගේ මූලික පාසල. මගේ පාසල් තුනක් තියෙනවා. නමුත් මගේ මූලික පාසල මගේ මතකෙට එන්නේ. හැබැයි පාසලේ නම සඳහන් කරන්න කලින් බොහෝ දෙනෙක් මගෙන් අහන පැනය තමයි ඉගෙනගෙන තියෙන විශාකයි කී දහනවා, සිරිමාවයි කී දහනවා, එහෙම කොළඹ තියෙන නමගේ පාසල්වල නම් කියනවා. එතකොට මම ඉතින් ඒගොල්ලන්ට දෙන උත්තරය තමයි මේ කොළඹ පාසල් වලින් විතරද දක්ෂයෝ බිහි වෙන්නේ කියලා. ඉතින් අද බොහොම ආඩම්බරෙන් අපිට කියන්න පුළුවන් අද විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු බිහි වෙලා තියෙනවා. ඊට පස්සේ මාධ්‍ය වේදිනියෝ බිහි වෙලා තියෙනවා. ඊටත් අමතරව වෛද්‍යවරු බිහි වෙලා තියෙනවා. කරුණ ගැන කතා කරනකොට මට මතක් වෙන්නේ රජයල ගම. මම හරිම ආදරය කළා මේ කන්තලේ නගරේ තිබුණු මගේ ගෙදරට වඩා රජයල තිබුණු මගේ අත්තම්මගේ ගෙදරට. හරියට මම පෙන් කරපු ගියා. පාසල් නිවාඩුව ලැබුණට පස්සේ මේ කරුණේ අර
harap partiya ta adare kala wagema mamath me rajayala gedarata attammage gamata attammage gedarata man hariyata adare kala ma hitana eke sakshi kīpayak tiyenawa mama nithara attammala gedara giye bawa danna sakshi kīpayekut metala tiyenawa saha mage mata hitena mage paasale mituru mituriyunu kīpa denek hari innawa kiyala kawuda karune kiyala kiyanne karune kiyala kiyanne kantale nagare pilibimu wenu ehema naththam kantale pradeshe jeevath wechcha ehema naththam kantale tiyena gramiya parisare niyojane wenna kathawak pamanak neme api hama atharema karunela innawa tawamath innawa wenas vidihata karune wenas vidihata jeevath wenna awastha tiyena vartamana karunima nounada kadeshapalanika wenna puluwam samaajiya muhunwarakin wenna puluwam adhyapanika patten wenas vidihak wenna puluwam vivida drushtikona walin karunela adata thinnawa dan man dakinawa me karune mulinma harak pattiyekata thamai aadare karanne alum karanne dan ada podara adata gatta innawa nam wahama ada hetama gihilla ada nam beri wi ithin raa wenawane heta anidda wenakota karune kiyawa විශේෂයෙන්ම මම මේ මොහොතේදී මතක් කරනවා මේ කරුණ වගේ නවකතා ඔබේ එකක් වැඩිහිටි දරුවෝ ඉන්නවනะ ඉන්නවා දරුවෝ විශ්වවිද්‍යාලවල දරුවෝ ඉන්නවා මං අඳුරන වැඩිහිටි දෙමාපියන්ගේ මේ අයට කියවන්න දෙන්න මං හිතනවා අද විශාල සෝචනීය අවස්ථාවක් බවට පත් වෙලා තියෙන්නේ අපි තුල සාහිත්‍ය නැත කලාව නැත එතකොට අපි මිනිසුන්ට ආදරය කරන්නේ කොහොමද සාහිත්‍ය කලාව ස්පර්ශ නොකර අපි ජීවිතේ හොයන්නේ සල්ලිමද අපි ජීවිතේ හොයන්නේ බලයමද අපි ජීවිතේ හොයන්නේ ජනප්‍රියත්වයමද මේ සියල්ල කරුණෙට කරුණේ කියවුවට පස්සේ කරුණේ හරහා ඔබට උත්තර සපය ගන්න පුළුවන් මානුෂීය බැඳීම් කියන්නේ මොනවද කියන එක මේක 87 වෙනි පිටුවට ගිහම තියෙනවා කරුණේ නව කතාවේ මෙන්න මෙහෙම කරුණේ මතක ඇති කාලයක අම්මාගේ කාමරේ නිදාගෙන නැත. ස්තූපුවේ මුල්ලේ රෝල් කර උදා ඇති කරුණේගේ පැදුර අම්මාගේ ඇඳ අසල බිම දමාගත් කරුණේ දහසක් දේ කල්පනා කරමින් කාලයකට පසු එලීසා අසලම නිදාගත්තේය. මෙතන ඉන්න පුළුවන් එලීසලා ළඟ තමන්ගේ අම්මා ළඟ ඒ විදිහට නිදාගත්ත පුතු. මොකද මන් දන්නවා අපි ඒ කාලේ බිම නිදා ගන්නවා කියන එක මේ අහමයක් නෙමෙයි මේ දැන් තමයි මේ සුව පහසු මේ ප්‍රසෝණිය අපිට ඒසි කරපු කාමරයක් ඕනේ අපිට ඩාඩිය වැක්කෙරෙන්න බෑ නමුත් මේ තමයි අපේ අතීතය තවමත් මේ සැඟවිච්ච වර්තමානයේ තුල වර්තමානයේ සැඟවිච්ච අහමුළුවල ඉන්නවා කරුණ එලිසලත් ඉන්නවා ඒ වගේම තමයි කරුණේගේ සහෝදරියෝ දෙන්නත් ඉන්නවා එකම වගේ නිවුණු දෙන්න එකම විදියට හැදිලා මුළු ගමටම නිඳා අපහාස කරා කියලා සැලකෙන එහෙම සහෝදරියෝ තියෙනවා මේ අපි අතරේ සමාජය ඇතුලේ අපේ ප්‍රජාව ඇතුලේ තමයි මේගොල්ලෝ නලියන්නේ ඉතින් ඒක නිසා හැමදාම ඔබ ස්පර්ශ කරන්න ඔබ ළඟ ඉන්න කරුණේ කවුද? සමහර විට ඔබ තුල ඉන්න කරුණේ කවුද කියලා. තෙලකෝන් මුදලාලිගේ හරක් පට්ටියට හරියට ආදරය කළානේ දැන් මේ කරුණේ. දොළොස්වෙනි පිටුවේ තියෙනවා මෙහෙම. තෙලකෝන් කියු දේවල් කරුණට ඇසුනේ නැත. තෙලකෝන් දැක්කේ ගාලේ කණුවි කණුවට වැලමිට නවා ඔළුව හංගාගෙන වේගයෙන් උස්ම ගන්නා කරුණේගේ මලානික සිරුර පමණයි මටත් දුකයි තමා බං ඒ වුණාට හැමදාම එකම විදියට ඉන්න බෑනේ අපිට මොන යන් හරි කියලා දියුණුවක් සෙතක් තියෙන්න එපැය උදේ හවහ දෙයියන් බුදුන් වැන්දා කියලා ඕ සෙතක් මේ තමයි අපි අපේ ගම අතෑරලා ධනවාදී මුහුණුවරින් ධනවාදී හස්තියට හසු වෙච්ච අවස්ථාව මේ තමයි වර්තමාන තෙන්න කොණ්ඩ එන්න තිබුණු වර්තමානයේ හරක් පට්ටියම විකුණුවත් ජීවුනීමේ රහස
liberal karanawa. Iti mama hitanawa me gena wadath hondin katha kalai karai ape mukhya deshane sadaha ada dawase aradhana laba sitina etumath boho dura bahara sitina anik patten me vidihata hari ema naththam api godak welawata rupa wahini weda sadahan waladi hari muna gehena mage sahoda padi mahal sahodare kadina mama salakanne ape ඒ විශ්වවිද්‍යාල නායකත්වය කොයි විදිහට දරගෙන යන්නේ කියන එක විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ මේ වගේ විශ්වවිද්‍යාලයක අපිට අද ප්‍රධානියෙක් හැටියට නම් වීමම අපේ ගමට අපේ රටට පුදුමාකාර ආඩම්බරයක් අතරම කියවුවාම අපි ආපහු කොළණියට එනවා වගේ කොච්චර මේ අපි ඈතට යන්න ගියත් නැවතත් ආපහු කොළණියට අපි හිතින් හරි යනවා මොහොතකට ඒ නිසා අපි මේකෙන් ගත්ත යම් කිසි අභිප්‍රේරණයක් වෙන්න ඕන කියලා ඒ කියන්නේ මේ පොත ලිවීම තුලින් නැවතත් කොළණියේ විශේෂයන් විශිෂ්ටයන් බිහි වෙච්ච මේ බිමර නැවත සේවය කිරීමට ඔවුන්ගේ අවශ්‍යතාවය ඇතයි කියලා අපි කල්පනා කළා. එතකොට මේ ලෝකේ ඕනෑම විශේෂ පුද්ගලයෙක් බිහි වෙලා තියෙන යම් කිසි අභිප්‍රේරණයක් ඇතුව. ඒ කියන්නේ අපි මේ මොටිවේෂන් එක කොහෙන් හරි පටන් ගන්නවා. උදාහරණයක් වශයෙන් මට ඇත්තටම මම අග්‍රබෝධි පාසලේ අධ්‍යාපනය ලැබුවේ මූලික අධ්‍යාපනයේ. එහිදී මට මතකයි 1993 ඒ වෙනකොට මම හිතන්නේ ඒ පාසලේ ලැබපු ඒ වෙනකොට තිබිච්ච විශිෂ්ටම ප්‍රතිඵලය ලබා ගත්තා මම. ඒ වෙලාවේ මට කුංචි සිද්ධියක් මතක් වෙනවා. ගුරුවරුන් පස් දිනේ අපේ අග්‍රබෝධි විද්‍යාලයේ අපේ ගෙදරට එනවා. හරි. ඇවිල්ලා මම එතකොට ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරනවා අපේ ගේ ඉස්සරහ ග්‍රවුන්ඩ් එක තිබ්බේ. ඉතින් මම එකපාරට ආවා මම දන්නේ නැහැ ප්‍රතිඵල ඇවිල්ලාද කියලා. පස්සේ ගුරුවරු පස් දෙනා මට ටෑගි අරන් ඇවිල්ලා තිබ්බා. මට හිතෙන්නේ ඇඳුම් පොත් මේ වගේ දේවල්. ඉතින් මේ වගේ සිද්ධියක් මම ජීවිතේට දැකලා නැහැ. ළමයෙක් බලන් ප්‍රතිඵල ආවට පස්සේ ගෙදරට ගුරුවරු එනවා. හරි. ඒක මේ අග්‍රබෝධි එහෙම එදා සිද්ධ වුණා. ඉතින් එදා අභිප්‍රේරණයක් මම ලැබුවා. ඒ මොටිවේෂන් එක තමයි මං හිතුවා මේ ඕ ලෙවල් හොඳම ප්‍රතිඵල ගන්න වැඩක් නැහැ. මෙතනින් එහාට යන්න ඕනේ කියලා. ඒ නිසා තමයි අද මම මේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා නුවර මහනුවර කිසුල් විද්‍යාලයට ගිහිල්ලා මොකද මේ බයෝ වේදවසල තිබ්බේ නැහැ. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පවා ඇතුල් වෙලා මේ වගේ දෙයක් උනේ අංගර චූටි මොටිවේෂන් එක හම්දා. ඉතින් අපි මේ කරන්නේ මේ වගේ පොඩි මොටිවේෂන් එකක් කරලා මෙතන ඉන්න සභාවය මොටිවේෂන් කරනවා වගේම අනාගතයේ අපි ඉන්න කියන්නේ අපේ තරුණ පරපුර මොටිවේෂන් වෙන්න මේ අවස්ථාව අපි ලබා ගන්න. මොකද ඒ තුලින් තමයි අපිට ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. ඒක මම විශ්වාස කරනවා. එතකොට මේ ඇගෙයීම හා අභිප්‍රේරණය අපේ දරුවන්ට ලබා දෙන්න ඕනේ. ඒක මේ දක්වා වෙලා නැහැ. හරි. ඒ තුنين යහපත් ආකල්ප මෙන්ම සමාජයේ සංවේදී පුද්ගලෙක් ඇති කිරීම සඳහා අපි ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා අපේ අරමුණු මේ Think of People's Forum කේ අරමුණු කීපයක් තියෙනවා. මම කෙටියෙන් ඔබතුමාලා විස්තර කරන්න. අපේ අරමුණ තමයි විකුණවල දිස්ත්‍රික්කේ. මොකද අපි මේක දිස්ත්‍රික්කේකට විතරක් නෑන කලාව, සාහිත්‍ය, ක්‍රීඩාව, සෞඛ්‍ය. ඒ වගේම සමාජ සත්කාර අංශයන්ගේ ප්‍රගමනය හා උන්නතිය උදෙසා ක්‍රියාකාරීව දායක වීම. හරි. ඊට පස්සේ ඉහත අංශ කෙරෙහි සුභවාදී ආකාර සංවර්ධනය කරලා කලාව, සාහිත්‍ය, රසවින්දනය තුලින් පුජ්‍යල රසඥතාව වැඩි දියුණු කිරීම. ඒ තුලින් සංවේදී මිනිසෙක් බිහි කිරීම. විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම. ඒ වගේ වැඩපිළිවෙලක් අපි දියත් කිරීමට අපේ මේ ඉන්න විශිෂ්ටයන් තෝරගෙන ඔවුන්ගේ උපදෙස් අරගෙන අපි ඉස්සරහට ඔවුන්ගේ ඒ සංසදයක් පිටවලා මේ බිහිවෙච්ච විශිෂ්ටයෝ ඉන්නවා හැමතැනම රටේ අපි ඔවුන්ගේ උපකාර අරගෙන සහ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ ඉස්සරහට
අපි මේ ප්‍රදේශය තුල යම්කිසි වැඩපිළිවෙලක් කරගෙන යනවා ඒ නිසා මම විවෘත ආරාධනා කරනවා යම් කෙනෙක් ඉන්නවා නම් ක්‍රිකු පීපල්ස් ෆෝරම් කියන සංසදයට එකතු වෙලා ප්‍රදේශයේ ප්‍රගමණය සඳහා වැඩ කටයුතු කරන්න කියලා උඹ කෙරුම වගේ කිව්ව හින්දා අනික මං ගෙදරට කියලා තියන්නේ මේ කන්නේ ඔබ සියාතු කුඹුරෙන් බුසලක් කරනවා කියලා. කරුණයාගේ මේ වාස අපට සුළුපටු සහයෝගයක්ද දෙන්නේ කියලා ගත් කඩටම කිව්වේ නැත. ඒ කන්නේ දැන් පට්ටියම තාත්තා වෙලා ඉන්නේ කියලා කිව්වා. උඹට කියන්න කිව්වා ඕන වෙලාවක ඇවිදිලා ගහන ඕනෑම වියක් අරන් යන්න කියලා. කිරිබණ්ඩගේ වචනේ කර්ණෙට මී පැණි මෙන් විය. එහෙනම් මට කොළණියේ මිනිස්සු සලකනවා. එහෙමනම් කොළණියේ මිනිස්සුන්ට මුළු රටම සලකනවා. මම ආරාධනා කරන බොහොම ගෞරවයෙන් මුඛ්‍ය දේශනය සඳහා උවවෙල්ලස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මැතිතුමට. අපේ කතුවරයා මේ පොත අඳුන්වනවා. කන්තලේ කොළණි ජනපද ව්‍යාපාරයේ ආරම්භයේ සිට වත්මන දක්වා සිරස් කඩක්සේ දිවෙන කොළණියේ නෑයෝහි කොළණියේ නෑයෝ කියන්නේ එතුමගේ දැන් මෙතනත් කතා වුණා කලින් පොත මීට අවුරුදුකට දෙකකට විතර ඉස්සෙල්ලා මෙතනදිම දොරට වැඩපු අවස්ථාවෙත් ඇවිල්ලා මම පොඩි කතාවක් කරා ඒ කතාවේ කොළණියේ නෑයෝහි ඇතුළත් වූයේ කොළණියේ විසූ පරම්පරා දෙක තුනක මිනිස්සුන්ගේ සත්‍ය ජීවන තොරතුරු හා සමාජ රටාවන් පිළිබඳ වියමනකි. මෙම නව කතාවට පාදක වන්නේද එකී කොළණි ජනපදයේම සමාජාර්ථික දේශපාලන තතු විත්තිම වුවත් මෙය සත්‍ය චරිත හා සිදුවීම් පාදකව ගොඩනැංවූ කල්පිත කතාවක්. මම පරිස්සම් වෙන්න වෙනවා මොකද මං ඊයේත් ඇහුව ඕපනන් වැලිකලසගෙන් එතකොටකෝ ඔව් මම ඒ රහස කියන්නම් වැලිකලස පේන්නේ නැහැ මේ ලයිට් එක නිසා. කරුණි තහම ජීවත් වෙනවලු. ඒ එතුමා පොතේ අන්තිමට කරුණේව මරනවා. නමුත් කරුණේ අදට ජීවත් වෙනවලු මං හව කරුණේ දන්නවද කියලා නෑ කරුණේට දැන් එතර සිහි කල්පනාව නෑ කියලා. ඉතින් ඒ නිසා මේ කතාව කියවනකොට පරිස්සමෙන් කියවන්න ඕනේ මොකද ඇත්ත චරිත ඇත්ත දොස්තරවරු වන් දොස්තර මහත්තයා නෙමෙයි මම හිතන්නේ වෙන දොස්තර මහත්තුරු මේ කතාවේ ඉන්නව කොට. කල්පිත කතාවක් බව කීම නිවැරදිය. දේශපාලන අරගල මැද දුෂ්කර ඛේදජනක. මම ආයෙත් රිපීට් කරනවා දේශපාලන අරගල මේ පොත පුරා දේශපාලනේ තියෙනවා. ජීවන අරගලයක නියලී අහිංසක කොළනි ගැමියෙකුගේ ජීවන අන්දරය හැකි පමණ රසවත්ව ගලපමින් ලියන්නට මා දරූ වෑයම කරුණ ලෙසින් මෙලෙස ඔබ අතර පත් කරන්නට ලැබීම සතුටට කරුණකි. මීට අවුරුද්දකට දෙකකට ඉස්සෙල්ලා මෙතනදිම මම මේ කොළණියේ නෑ මම මේ පොතත් අරන් ආවා කොළණියේ නෑයෝ ගැන කතා කරද්දී මං කිව්වා මම කොළණිකාරයෙක් නෙමෙයි ඒ උනාට දුරින් කොළණි වලට නෑදැයි. මගේ තාත්තත් වැලිකලසෙල්ලගේ තාත්තා වගේම කොළණියට මේ කොළණි කන්තලේ කොළණිය නෙමෙයි හැබැයි අල්ලේ මේ හැම පැත්තේ සේරුවිල කොළණියට 58 පදිංචියට ආවා. පදිංචියට ඇවිල්ලා පස්සේ වෙඬසම්පුර කොළණියේ ටික කාලයක් ඉඳලා කන්තලේ කෝවිල් ගමේ පදිංචි වුණා. අයියේ මම ওই විස්තරය කියනකොට ඇහුවා කොහෙන්ද කෝවිල් ගමට ගියේ කියලා. සුනිල් සර් පේන්නේ නැහැ සුනිල් ශාන්ත මහත්මයා මෙතන ඉන්නව ඇති. එතුමාට මතක ඇති කොහොමද ආවේ කියලා මට ඇත්තටම එහෙම ඒ සිද්ධිය දන්නේ නැහැ. නමුත් අවාසනාවකට වගේ 1986 කන්තලේ වැව්ගම්ම කැඩුනහම කන්තලේ කෝවිල් ගමේ හිටපු 150ක් විතර මිය ගියා. මගේ තාත්තත් එහෙම නැති වුණා. මලසිරුර දකින්නටත් හම්බුනේ නැහැ. කාලයක් යනකම් ඉතින් හිටියා කොහෙන් හරි කවුරු හරි බේරගෙන ගිහිල්ලා එන්න මැති කියලා. ඒ වුණාට එදා කන්තලෙන් යන්න වුණාට කන්තලේට තාම ආදරේ. අපි විදුහල්පතිතුම ආව හැටියෙම දෝෂාරෝපණයක් කරා කයිස්කෝලෙටවත් එන්නේ නැතුව හොරෙන් යනවා කියලා. ඔව් සර් මේ රාජකාරී බහුල නිසා මම මේ දැනුත් කිව්වා මගේ මේ කතාවෙන් පස්සේ ටිකක් කලින් යන්නට වෙනවා කියලා. නමුත් කන්තලේට තවම ආදරේ. මම මේ පොත් දෙකම බැලුවා වැලිකලස පොත් දෙකේම පිට කවර ටිකක් සමානයි දුඹුරු පාටයි. කොළණිවල ඉස්සර තිබ්බේ ගුරු පාරවල් කොළණියේ කාෂ්ඨක පොළව
මේ පොළොව නිසාද මන්ද මේ කතා දෙකෙම හැබැයි පිට කවර නිර්මාණය කරලා තින්නේ දෙන්නේ දෙකේම එක විදිය පාටක් එක්ක වෙලිකල්සේ කැමති පාටද දන්නේ නැහැ නැත්නම් පුතා දමිත් වෙන කැමති පාටද දන්නේ නැහැ අපි කරුණ ගැන හොයන්න ඉස්සර වෙලා සියාතු ගැන කියමු මොකද සියාතු ගැන ටිකක් කතා කරා සන්තිත් අපිට කිව්වා මොකද සියාතු කියන්නේ කරුණගේ තාත්තා සියාතු පවුල ගැන බොහොම කර්කශ විදියට වෙලිකල්සේ පොතේ කියන්නේ සියාතු ඇතුළු පවුලේ කාගේව මුහුණු වල දක්නට තිබුණේ ඔවුන්ට නොපෙනෙන අනුන්ට පෙනෙන මොකද්ද කාලකන්නිකම ඒක පාට බැලුවම ටිකක් එනවා කොහොමද මූණෙන් කාලකන්නිකමක් තින්නේ කියලා එහෙම ඉන්නවා අපේ ආම්දුරනේ එහෙම දැක්කහම තියෙනවා නමුත් ඊට වැඩිය මේක යනවා ඒ නිසාම කොළණී ඊට අසරණ මෙන්ම දිලිඳු පවුලක් ලෙස සියාතු පවුල කවුරුත් පිළිගත්ත ඔවුන් තුලද Taman පිළිබඳ මේ හැඟීම විය ඒ නිසාම ඔවුන්ට ගේ දොර ඉඩකඩම් වතු පිටිගෙන තිබුණේ Tamanට අයත් නොවන දේවල් යන හැඟීමකින් මෙතන අයත කොළණිය ගැන කියන්න ඕනේ නැහැ කොළණී ඉඩම් ඉස්සලා දෙනකොට මඩෙන් අක්කර 3යි මුලම සමහර කොළණිවල ගොඩෙන් අක්කරයක් හෝ ගොඩින් අක්කරයක් හෝ දෙකක් දුන්නේ ඒක දියුණු කරගෙන ගිය අය තමයි දැන් මේ සියාතු මේ කතුවරයා කියන විදිහට සියාතු මොකුත්ම කරලා නැහැ ඒව අත්හැරලා දාලා ඉඳලා තියෙන්නේ ඒ නිසාම ඔහු අනුන්ටම බැල මෙහෙවර කරන්නන් වූහ පෞලේ කිසිවක තුල පෞල්කමක්වත් ගෑවි නොතිබින දියුණුවක් ගැන එකෙකුගේ සිටීවත් නොතිබින කරුණේ එවන් පෞලක බාලයා විය එලිසා කරුණගේ අම්මා මම මේ පිටුවේ එහෙන් තනින් තනන් අරන් කියවන්නේ මොකද මේ කතාව කියවන්නට මම සාමාන්‍යයෙන් ඒක කියලා ඉන්නෝනේ මම මගේ විෂය අහුව ටිකක් වෙනස් මම රසායන විද්‍යා මහාචාර්යවරයෙක් නමුත් දැන් අවුරුදු 40ක් විතර පුවත්පත් වලට මාධ්‍ය එක ගොඩක් සම්බන්ධයි මුද්‍රිත මාධ්‍ය එක තමයි වැඩිපුර ගණදිනු කරේ දැන් මෑතක ඉඳලා විද්‍යුත් මාධ්‍ය එකත් ගණදිනු කරනවා වැඩසටහන් වල ඉන්නවා ඉතින් නමුත් මේ පොතක් ගැන කතා කරන්නට කිව්වහම සමහර පොත් ਵਿਚාරයක ඕක පොත්වලටත් වඩා ගීත ගැන ਵਿਚාරය කරන අය ඔය ਵਿਚාරකෝ ඒගොල්ලන්ගේ ඔළුවල දාගෙන අර පද රචකයා හිතුවෙත් නැති දේවල් කියනවා ඒ වගේ මම මේ ਵਿਚාරය දෙන්න ඉස්ස මේ ගැන කතා කරන්න ඉස්සලා ඒකයි මම හිතුවේ මේ පොතෙන්ම කියන එක හොඳයි කියලා. මම අපිට මේ කතුවරයටම සවන් දෙන එක. එලිසා කරුණගේ අම්මාය. උදේ පාන්දරින් සමන් හාල් මෝල. සමන් මහත්තයාගේ හාල් මෝලේ. වැඩට යන එලිසා ගෙදර එන්නේ මේ වෙලාවට. මේ පොතේ යනවා ගොම්මන් කරවල වැටෙන්න ආසන්න. අතේ ඉල්ලාගෙන එන හැවන් මල්ලේ ඇත්තේ උණු සහල් මිශ්‍ර හාල් සේරු දෙකක් පමණ. උණු සහල් කියන්නේ මොකද? අර බිමට වැටෙන හාල් සේරු දෙක මේක දිනන එක. ඒ මෝල අතුගා එකතු කරගෙන පොලා පිරිසිදුගත් හාල් සේරු දෙකකි. සියාත ජීවත් ඉතිසල කියන්න තියෙනවා මේ සියාත් මේ කරුණගේ අක්කලා දෙන්න ඒ කාලේ දැන් වගේ නෙමෙයි දැන් මේ ගොයන් කපන්න සුනාමි තියෙනවා භූතය තියෙනවා ඉස්සර එහෙම නෙමෙයිනේ. අත්තමට තමයි ගොයන් කැපුවේ එහෙම නැත්තම් වෙන පළාත් වලින් කුලියට ආව මේ මේ කරුණගේ කාලේ පිටින් ඇවිල්ලා. ඇයට දරුවන් තිදෙනෙකේ කරුණේ බාලයාය අනෙක් දෙදෙනා නියුන් ගැහණු ළමයින් දෙදෙනෙකි කරුණට අක්කලා දෙන්නෙක් ඉඳලා තිනවා නියුන්ු ගැහණු ළමයි දෙන්නෙක් ඔවුන් දීග ගොස් බහැරය වරක් කුඹුරු වල කුලියට ගොයන් කපන්නට හිඟුරක් ගොඩින් පැමිණ නතර වී සැමීලාගේ ගෙදර මේ පොතේ සැමීගේ චරිතයත් කියවන්න අල්ලපු ගෙදර ඉන්න සැමී ගැන මම වැඩි විස්තර කියන්න ඉඩක් ආවොත් කියන්නම් සැමීලාගේ ගෙදර නතර වී සිටි අයියමලෝ දෙන්නෙක් සමග හාදවි කාටත් හොරෙන් කොලනියෙන් පැනගොස් අවුරුදු 20කටත් ආසන්නේ සියාතුගේ මල ගෙදරටත් ඇවිල්ලා නැහැ සියාතු ගෙදර වැඩ කරන්නේත් නැහැ මේ කතාව ටිකක් පටන් ගන්නකොටම කර්කශයි නමුත් මේක තමයි ඇත්ත මේ කරුණේ පොඩි කාලේ ඉඳලම 6 පන්තියට විතර යන්නේ ඉගෙන ගන්නකොටත් කට්ටිපයින්නවා ඉස්කෝලේ යන්නේ නැහැ මේක විදුවල්පත්තුමනේ මේක ගුරුවරුන්ටත් පණිවිඩයක් දෙනවා මේ ඩ්‍රොප් අවුට්ස් කියලා අපි කරනවා පාසල් හැර යන එක කරුණේ සමහර වෙලාවට ඉස්කෝලේට එනවා හොඳ වෙලාවට අග්‍රබෝධියට නෙමෙයි අවිල්ලා තියෙන්නේ ගන්තලාව ඉස්කෝලේට යන්න ඇත්තේ වෙන්න සම්පූර් වෙන්නදී බනිස් ගෙඩිය කාලා අපහු සොහොනට දුවනවා කරුණේ ජීවිතේ වැඩි කාලයක් ගෙවන්නේ සොහොන් කනත්තේ ඒ නිසා කරුණිට නම වැටෙන්නේ සොහොන් කරුණි කියලා මම ඒ ගැන කරුණේ ගැන කියනකොටම ওই ටික මතක තියාගන්න කරුණේ මෙහෙමත් කියනවා 6 වසරෙන් පසු පාසල් ගමන නතර කරේ හරකුන්ට තිබූ දෙඩි ආසරේ නිසා ඉන්නන් එතන මේ කරුණගේ කළු වගේ කතන්දරේට කරුණේ තෙන්නකෝන්ලගේ හරක් පැට්ටිය බලා ගන්නට එන විට අවුරුදු 14යි. දැන් නම් බාල වයස්කාර කියලා දඬුවම් කරන්නත් තිබ්බා. නමුත් ඒ කාලේ ඒ හරකුන්ට ආදරේ නිසා ඒ කරුණට වෙන්නේ ඊට පස්සේ තෙන්නකෝන් තීරණය කරනවා තෙන්නකෝන් මුදලාලි තීරණය කරනවා හරක් පැට්ටිය විකුණන්න.
harapati wikunan itu irne kala dan tenno kon mudhalali danno karunya pudumu vidya tadari kila ini sa kino oking eka miwasik tora ganing kila. Me kata andre geta kehila tienne, e miwasa kareti agen enne karune. Ya luku maha devanta shaktimat migavek bawa patene. Me karune kina nawakatawa tanikir me anne karune saha e kaluwa kina migavya atar sambandita avyatik. Me magi minis gawa sambandita tienne katandar tawat tapir tienno. Mati Wickremesinghe angge wahalu kina nawakatawa upalis saha gawa atar sambandita avyatik magi katawa. Mang enna getenda apa itu istilah me karune kaluwa i atar tienne sambande kohomad katugare apit mehem kian. Kaluwa anta karune samag pevti. Kiyagata nuheki u atmiya bendimaki. Eya hondinma denasiti un dedenagema yatisit pamani. Mama jiwa vidya hadarala ne, namuth man ahanna satunta denenawa ne. Satun andanawa ne. Api me meyage mahalai. Karunage avamangalle velave, karune merenne kaluwagen vechcha attaraddak hinda kaluwage an anak karunage hakke Wedila, ekin legi hilat amai meren ni. Aku magulu deh, belawa kaluwa pudum vidhiata danggalanuwa, kalabale ta pattelainno. Entuk bete pansukuli dene wedamu pu hamdru mehmekino. Me kalabale lainne me miyagiya prana karya ke sansare pura am laging hitapu ekamanyatiya. Utika kalabale ventone tamai, tirisane kunada sansara gat bendib. E purudda tamai oya pennung karan. Ikat anak kaluwa amatalah kaluwa itu katakan no karuni karuni memikina umbar itu katakan itu beri unat umbar danno mage hitetiyan dewal mat danno umbi hitetiyan dewal api untuk itu danno sunakyoi minisui yatar tiene sambandi eva gina api katawala potpatala kiyawala tino namut minis gawa sambandita ave gina potpatala meva gina nirmana vala api itu hambeinu adui me katawi e Karunia saha kaluwa ta amatarav, asuwata asuna me bhishana samaya saha, etibunu deshapalana parivartanayan, koloniya wenas wicca hati, e wagema mama mata paudgalika wedagat kiyala hitune, jeevithayen labana pannaraya, koi taram wedagatda kiyana eka me poten kiyala dila thiyenawa, e nisa mevan lassana potak apita Tiaga kiri mobil bandar, balik ke layan tes tuti, mereka honda Asia yang kaya bandar puluang honda potak, boleh mesti. Mata terakhir mau nak kembali puna hari-hari itu, saya karunia kena katakan, namun mama katakan ni, mama hidup ni, Chandralal Mahatmya, Vishwavidya lek, upakulapati kena kisah tikak, limit tikak tiaga nak katakan, apik nimedek nimedikau ni sa, apik katakan ni, kena mulu potama katakan, no, itu kena sa, mama ek sahena apa sunjim tamai, me biar tak kerana hitie, itu kena kuhum bau nat. Ada dalam se mekali atau tiap malam dihin tiba ni sa, api khati kawat yomu ini usaha kerana me mohon dedi, me potak kiri malah ada has dakwaan itu balapur tu ingin nak kiri pada ni kini api mahasanggarat. Atunwa. Mama mulai muka hidup kerana karun ini makai akar ganda. Mama balik kalau sehari, sehari dua hari, muka dewasa koral. Koral lala lala. Anti mereka pertama makani, para para hidup. Itu makai karun ini, ikan bosu pada kehilangan kita. Mama main karun ini itu le, makai lama kali, makai apa aja. Karun itu hiti kalau aja lah, ikat miwasai. Apa tak tak mama sah mungkin sahodari itu lu miwasu din. Itu kotor. Mie kata aja tu le, mama karunika itu puna
කරුණේගේ ඇතුලේ හිටිය අම්මා කියන නැත්නම් මාතෘත්වය කියන එක මම දැක්කා 24 වෙනි පිටුවේ කරුණේ කලුව වරගෙන ආපු දවසට පහුවදා කියනවා මගේ වස්තුව අද කිරිනේ මං කිව්වනේ අම්මා දුර ගමනක් ගියා කියලා මං ගෙනාව උදුපියෙදී මේ වරස කරුණේ කලුවට අම්මා කෙනෙක් වෙලා අපි දන්නවා පේරු තියෙන්නේ කාන්තාවන් කිරි එරෙන්නේ අම්මාවන්ට හැබැයි කරුණිට පේරු නොතිබුණාට ඒ ඇතුලේ කරුණිට කිරි එරිච්ච ගතිය කරුණේ ගාව තිබුණා මාතෘත්වය මම කොහොමදට දැක්කා සහ විඳා මුළු කතාව පුරාවට ඊළඟට අපි මහාචාර්යතුමා සිපත් කළා මම වැලිගල සර් පන්සලට ආපු වෙලාවෙම මේ 25 වෙනි පිටුවේ තිබුණ උද්ෘතයට චේතයට මම හරි කැමතියි අම්මට කියනවා කරුණේ උඹ වදාපු නියුන් නීවැසියෝ දෙන්න අපි උන්නත මැරිලද බලන්නවත් ගියාට පස්සේ නිකන් වත්තාවත් ඔය කතාව ඇතුලේ මට හැඟිච්ච විදිය සත්තු ගාව තිබුණ මනුස්සකම් ගැන එතනින් එහාට කතා කරන්න මං හිතන්නේ වචනයක්වත් නැති වෙයි. එලීසාගේ දෙතනින් කිරිපීපු එලීසා වදාපු එලීසාගේ දූල දෙන්නට එලීසාව අමතක වෙනකොට කරුණේව සදාකාලිකව මතකයේ තියාගෙන හිටිය හරි ආදරණීය වස්තුවක් වෙනවා කලුව කියලා කියන මීවස්සා. එතකොට ඒ කලුව කියලා කියන මීවස්සා සහ කරුණේ අතර තිබුණ බැඳීම මම දැක්කේ හරි ලස්සන ආදර කතාවක් වගේ අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලබනකොට අපි කියවපු ආදර කතා අතර තිබුණා නලගමේ අන්ති ඊළඟට සිංහල සාහිත්‍ය ගත්තාම සාලි අශෝකමාලා ඕකේ මම මේක ඇතුලේ දැක්කා මීහරකෙක් එක්ක ගමක හිටපු කාලකන්ණියෙක් කියයි මිනිස්සු අතර සම්මත පවුලකින් පැවතගෙන ආපු හරි බෝසත් ගති ලක්ෂණ තිබුණ උතුම් මිනිසෙක්ව මම මේක ඇතුලේ දකිනවා ඊළඟට දරිද්‍රතාවයෙන් වැටකන දේශපාලනය කියලා කියන එකෙන් අන්ත අසරණ තත්වයක මිනිස්සුම රවට්ටන කම්කරුවාගේ අයිතීන් දිනා ගන්න කියලා මහහයෙන් පොරාලන පිරිසක් අතර හැබෑවටම ගැමියාගේ ගැමි දුක ගන්න අසරණ මිනිසෙක්ව මම මේක ඇතුලේ දකිනවා ඊළඟට මේ කතාව මුලින් කියවගෙන යනකොට මට හරි තද ගතියක් දැනෙනවා මම දන්නේම නැහැ කතාව ඉවර වෙනකොට නෙතේ කඳුලක් ඉතුරු කරලා තමයි උපනන්ද වැඩිකණය මේ පොත කියන්නේ පොත අවසන් කරන්නේ පොතේ අවසාන අවස්ථාව වෙනකොට කියනවා නිදි කුම්බා කටු නෙරිති කටු ඉලුක් කටු වලට ඔබේ නිර්වාණ දෙපය විය නැති බව දන්නේ මේ සෝන් කනත්තේ කර්කශ මහ පොළොවහ නොබත් මා පමණි මිතුරාණනි නොබ අවසන් බලාපොරොත්තුව ඉටු කර දෙන්නට මා සිටියේ පසුදා ඉරපායන තෙක් බව දන්නේ මා පමණි මා තිච්චිදු අත්තරද්දට මම නොබෙන් සමාවයදිමි මා බලා සිටින්නේ නොබ මට කතා කරන තෙක්ය ඒ කරුණි සහ කරුව අතර තියෙන ආදරයේ සෙනෙහස පිළිබඳ කතා වුණා. ඒ වගේම සත්‍යයන්ගේ තියෙන කරුණාව පිළිබඳ මතක් වුණා. මේ අවස්ථාවේ ඇත්තටම මේ කලුව සහ කරුණිය අතර තියෙන සමදියාවක් ඒ වගේම කරුණේ නිරන්තරයෙන්ම සත්‍යයන් තුළ තියෙන ආදරය සහ මිනිසුන් තුළ තියෙන වෙනස්කම් පැහැදිලි කරා. මට සිහිපත් වුණේ මාගේ පන්සලේ ඉන්න බල. මම බලුපැතියෙක් වෙනහල්ලා හදනවා. ඒ බලුපැති හැමදාම මම යනකම් මට කරදරයක් වෙලා තිබුණේ ඔය නාවන්න කවන්න ලෙඩරන කොට අරන් යන්න ඔයගේ කරදර නිසා මට ඕක මං නිරන්තරයෙන් පන්සලේ රැඳෙන්නේ නැහැ මේ වගේ ගමන් බිම යන හින්දා මේ බලුපැති කාට හරි දෙන්න ඕනේ කියලා මං කල්පනා කර කර ඉන්නකොට ඇත්තටම මේ බලුපැති හැමදාම මං එකපම බලාගෙන ඉන්නවා ආපු හැටි සෑම දිනකම දැන් අම්මා කෙනෙක් දරුවෙක් අර මේ ගෙදර අම්මා එනකම් බලාගෙන ඉන්නවා වගේ තාත්තා එනකම් බලාගෙන ඉන්නවා වගේ
මේ බලු පැටියක් මා වෙනකම් බලාගෙන ඉන්නවා හැමදාම. කවදාවත් ඒ ආදරේ වෙනසක් වෙන්නේ නැහැ. අපිට අමුත්තෙක් වෙනකොට අදාම හිතාව ඊළඟ දවසේ එනකොට අපිට ඒක අමුත්තක් නෙවෙයි විශේෂත්වයක් නෙවෙයි නබැයි බලලා හැමදාම එකම ආකාරයක අපිට ආදරේ වෙනස දක්වන එකයි සත්‍යයන්ගේ තියෙන කරුණාවත් ඒ වගේම මේ කරුණ සහ මේ අර කළු අතර තියෙන සම්බතියාවත් මේක සමානව මං හිතන්නේ කරුණේටත් උනේ තමන්ගේ සුරතලාගේ අතින් ජීවිතය නැති කරගන්න මං හිතන්නේ නැති කරගත්ත නෙමෙයි නැති වුණා මම හිතනවා අපනන්ද වැලිකල මහත්මයාගේ මේ කතාව කරුණේ අවසානයේ නොමරුණා නම් මිය නොගියා නම් ලියවුණ හොඳම යොවුන්ව කතාවක් වෙන්නට ඉඩ තිබුණා කියලා මං හිතනවා මොකද ඔහු කරුණේ තමන්ගේ ජීවිතේ පටන් ගත්ත විදිහයි මැද හරියට එනකොට ඔහු අවබෝධ කරගත්ත විදිහයි ඔහු ජීවිතයේ ඉදිරියට සාර්ථක විදිහට ගෙනියන්න සූදානම් වෙච්ච විදිහයි ගත්තාම ඉතාම හොඳ යොවුන් නව කතාවක් නමුත් අවසානයේ අපේ කතෘතුමා ඔහු මරා දැමීම නිසා මම හිතන්නේ ඒ තත්ත්වයෙන් ඒක ඒ කතාව චුට්ටක් එළියට යනවා කියලා මට හිතෙනවා මේ හරි පුදුම දේවල් සංකල්පයක් පෙන්නනවා මේ පෙළපාලියට පෙර කරුණේ පෙළපාලියට පසු කරුණේ පෙළපාලියට ගිය කරුණේ කියන තුන් දේ. පෙළපාලියට යන්න පෙර කරුණට පුළුවන් මේ දාර්ශනිකව පුද්ගලයා අඳුර ගන්න 31 වෙනි පිටුවේ රත්නාය වෙනකොට මම දැනගෙන හිටියා ඔබ සිගරට් පැකට් එක අරගෙන කරන මොකක් හරි කොන්ත්‍රාත් එක නිදන් වැඩේට මිනී ඔළුවක් ගන්න කරුණේ වරවට්ටන්න යනවා කියලා තේරුණා නේද? ඊට පස්සේ කරුණේ කියනවා මේ වගේ වැඩක් වෙන කෙනෙකුට කරලා දීලා තියෙනවා කරේ මොකද්ද කියලා පොලිසියට නම්බුකාරව කියන්න පුළුවන්. ඔහු වෛද්‍ය ශිෂ්‍යෙක් හිස් කබලක් කරනවා මාත් වෛද්‍ය ශිෂ්‍යෙක් මාත් හිස් කබලක් කරා ගන්න කෙනෙක් ඒ දවස එතකොට එහෙම කරුණේ කිසි ආතක් පාතක් නැදැයි දාන තොප්පියේ පාටෙන් කියවෙන්නේ මොකද දැන්න ති පෙළපාලියකට කියලා එක එක්කෙනා කියනවා හබල් නහන්දියට අයාල එනවා ආවනින් පස්සේ තුෂාරට දේශපාලනය උගන්වන්න එලීසට කම්කරු සංගමයක් ගැන කියන්න කරුණේ ආයි පරිණත කරනවා මේ පෙන්නන්නේ සලෝලයි මවාපු ලෝකයක සමාජයේ අතරමං වෙන හැටි නේද කොච්චර ප්‍රඥාවෙන් වුණත් එකවර උද්දච්ච කුච්චේ තියෙන නොසන්සුන්කමට අහු වෙනවා නේද නවකතාවක් විචාරය කරන්න නවකතාවක් ප්‍රසිද්ධ ඉතාලි ආරම්භ කිතාවේ නියම වැඩසටහන සම්බන්ධ වෙන ලැබුණේ එතකොට මේ කම නවකතාව ගත්තාම කරුණේ කියන මාතෘකාවම රායලට පස්සේ නෑන දුර්ථක ලෝමේ ඇත්තටම කොළණියෙන් බිහිවෙච්ච විශ්වවිද්‍යාල අධ්‍යාපන ලැබුවාය සහ එතනින් එහාට ගියපු කිරිසන් මේක කියවයි. එතකොට අපි දන්න දේ තමයි මේ ගැමි සුවඳට ආස කරන ගොඩක් අය ඔය ගැමි ගමේ ඉන්නේ නැහැ නෙවෙයි. ඒකට ඒගොල්ලෝ හරි ආසම ඔය කියවන.
කියවන හින්දාම ඒගොල්ලන්ට ගම ගැන මාර දෙයක් දැක් හිතෙනවා. හැබැයි ඇත්තටම ගමේ ඉන්නේ උන් තාමත් අර විඳින වේදනාව තාමත් තිබෙනවා. තාමත් වැලිකල සදානවා තාමත් වේදනාව බලන්නේ කිතෝ පිටාගෙන හාප්පල් මිනිස්සු ඉන්නවා. මේ කරුණ අපේ ගමේ. ආදෘප්තිය කරුණ හම්බුණා ඇත්ත. අර ඉන්නනේ. ඒ දාලෝ සිනමාත් කරුණේ අපේ නෙවෙයි යගේ නම නමුත් කතා කර කර හිටියා. මේ අපරාධ වැලිකල සර් මේ අවස්ථාවට ගෙන ගන්නත් තිබ්බා. ඉතින් අපිට එහෙම හිතුණා නේ. නමුත් එයා මේ පොත ලිව්වා කියන කවත් අපි මේ මහානුවර කතා කරන්නේ නෑ. මේ පොත ජනප්‍රිය වෙන්න අනිත් දෙක තමයි මධ්‍ය පාන්තිකයන් විසින් අර හොයන රහ. මේකේ තියෙනවා. මේක විතරක් නෙවෙයි ඔය සෙන්කෝට්ටන් වගේ කතා බව ජනප්‍රිය වෙන්නෙම අර මධ්‍යම පාන්තිකයන් හොයන රහ මේ ගමේ තියෙනවා. ඒක ඇත්තටම ඇත්තක් නෙවෙයි. මොකද අර මේක මිත්‍යාවක්. මොකද ඒගොල්ලන් හිතුවට මේක සුන්දරයි ලස්සනයි ෂෝක් කියලා. ඇත්තටම ගමේ එහෙම නෑ. අන්නෝනේ අදටත් මේ ගම් වල මිනිස්සුන්ට කන්න පොන්න නෑ මාර වේදනාවක් විඳින්නේ. මේ පොත කියවන්නේ වැඩිපුරම මධ්‍යම පාන්තිකයෝ සහ මෙතනින් උඩට කියපු අය. ඊළඟ කාරණාව තමයි මේක ජනප්‍රිය වෙන්න බලපාන මේක තියෙන ආකෘතිය. මේ නවකතාව නොකියවුවට අයට මම මේ කරන්නේ ලොකු අසාධාරණයක්. ඒක මොකද මේ කතාව කියවල නෑ නේද? හැබැයි ඔබ මේක සීරුවට කියවුවොත් මේකේ ආකෘතියේ මේ කතුවරයා මුලම ගේනවා කරුණගේ මරණයට හේතු වන කාරණේ පළවෙනි පිටුවෙම ගේනවා. එයා කියනවා එක තැනක මෙන්න මෙහෙම. ඔය කරුණේ මේ කලුවගේ ස්මරණයක් එක තමයි මේ ඉස්සලා පටන් ගන්නෙ. කියනවා තොගේ ඔය අන් දෙකෙන් එක උට බැරි වෙලා හරි දීලා ඇරියොත් ගොකු බඩවල එළියට එන්න තමයි නවතින්නේ. එතකොට මේ පළවෙනි පිටුවම කියවද්දී මේකේ අවසානයේ කරුණේ මරණ විදිය කියන තියෙනවා. මේ කතාවේ වෙනව කතාවේ කතා වින්‍යාසය ගත්තොත් ඉස්සල්ලාම එන්න ඕන කොටස තමයි වැඩිකල් සර් මේ මුලින්ම ආකෘතිය විදිහට මුලින්ම දාලා තියෙන්නේ. දෙවෙනි කාර්යය තමයි මෙතන කියවිච්ච කාරණා ගොඩක් තිබුණා. අර මම උද්දృత විදිහට අරගෙන කියන්නම් මේ මෙතන තියෙනවා මේ කරක් පට්ටියම විකුණලා තෙන්නකෝන් මුදලානේ මේ ට්‍රැක්ටරයක් කියන එක. එතන මේක අර මාටි බ්‍රිට්ස්න් තියෙන බලාපොරොත්තු වෙන ගම් පෙරළිය වගේ එක අවස්ථාවක්. මොකද ගම පෙරළෙන්න බලන අවස්ථාවක් සාම්ප්‍රදායික වැඩවසන් සමාජයේ පෙරලිලා අලුත් දෙයක් උදා වේ කියලා වික්‍රමසිංහ මහත්තයා තිබුණේ. මාඩි වික්‍රමසිංහ මහත්තයා. ඒකට මේ මේකෙත් තියෙනවා හරප්පට්ටියම විකුණලා අලුත් අත්‍යත්‍රයක් ගේනවා කියන එකම මේ කුෂ්කර මාධ්‍ය සාම්ප්‍රදායික කුෂ්කර මාධ්‍ය නවීකරණය වීම ආරම්භ වීමක්. හිතයි ඒක ගැමිය සම්පූර්ණයෙන් බාරගත්තේ නැහැ. ඒ වගේ මේ හා සම්බන්ධ තවත් නිර්මාණයක් තියෙනවා ඔයගොල්ලෝ කියවන්න සොහොරත් බාසුරි මහත්තයාගේ කරත් දෙක විතරව සහ ගුණදාස අමරසේකර මහත්තයාගේ අඳුර අපේ දුක නිවාවි.